කෙනාවේ ෆැට් බර්නින් ඩ්‍රින්ක් එකක්. ඉතින් මේක ස්වභාවික තෙල් දහනය කරන්න මේ දේ දහනය කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් ගොඩක් වාසි ප්‍රයෝජන තියෙනවා. අපි බලමු ඉක්මනින්ම බර අඩු කරන ඉක්මනින් බඩේ මේ උදරය ආශ්‍රිතව තියෙන මේ දේ දහනය කරගන්න මේ ෆැට් බර්නින් ඩ්‍රින්ක් එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මේ වගේ සෝස් පෑන් එක කරගන්න. ඒකට වතුර කප් එකක් එකතු කරගන්න. ඒ කියන්නේ මිලිලීටර් 250ක වගේ. ඊට පස්සේ අපි මේක චුටක් නටන්න දෙන්න ඕන. වතුර ටික උතුරගෙන වගේ එනකන් අපි මේක ලිපේ තියලා තියන්න ඕන. ඊට පස්සේ වතුර ටික උතුරගෙන වගේ එද්දි අපිට පුළුවන් මේකට එකතු කරන්න මෙන්න මේ වගේ කුරුඳු කෑල්ලක්. ඉතින් මේක අඟල් එකක් එකහමාරක් අතර දිග කුරුඳු කැබැල්ලක්. ඉතින් ඔයාලට බැලුව බැලමට පේනව ඇති මේ කුරුඳු කෑල්ල එච්චර ලස්සන නැහැ. අපි අර පාවිච්චි කරන කඩේ තියෙන කුරුඳු වගේ ලස්සන يعني ලස්සනට තියෙන කුරුඳු කැබැල්ලක් නෙමෙයි. නමුත් මේක තමයි ලංකාවේ තියෙන හොඳම කුරුඳු. ආසියාවෙත් ලංකාවේ කුරුඳු වලට ලොකු ඉල්ලමක් තියෙනවානේ. ඉතින් මේ තමයි අපිට අපේ මේ දේ දහනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම කුරුඳු වර්ගය වෙන්නේ. ඉතින් මම මේක මෙන්න මේ වගේ වතුරයකට එකතු කරනවා. මේක තමයි පිට කුරුඳු පොත්තෙන් ගන්න පළවෙනි පොත්තෙන් ගන්න ඒ කුරුඳු පොත්ත. අන්න ඒක තමයි අපේ ෆැට් එක හොඳින් බර්න් කරන්න උදව් වෙන කුරුඳු වර්ගය වෙන්නේ. ඉතින් හොයාගන්න පුළුවන් නම් ඔයාලත් ඒක හොයාගන්න. ඊට පස්සේ වතුර ටික උතුරනකම් මෙන්න මේ වගේ තියලා තියන්න. වතුර ටික උතුරගෙන එනකොට ඊළඟ අමුද්‍රව්‍ය මම එකතු කරන්න යන්නේ. ඊළඟ අමුද්‍රව්‍ය විදිහටම එකතු කරන්නේ මේ සිනමන් වතුරයකට, කුරුඳු වතුරයකට කෝපි කුඩු, ඉන්ස්ටන්ට් කෝපි, මේ නෙස්කැෆේ කුඩු තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් යෝගට් හැන්දකින් එකක වගේ ප්‍රමාණයක් මේකට එකතු කරගත්තනම් හරි. ඉතින් ඔයාලා බලන්න ඇති කුරුඳුයි නෙස්කැෆේයි මේ දෙකේ සම්මිශ්‍රණයෙන් අපිට කොහොමද බර අඩු කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් කුරුඳු කියලා කියන්නේ ෆැට් එක බර්න් කරනවා වගේම අපේ ආහාර රුචිය අවම කරන්න උදව් වෙන දෙයක්. ඒ වගේම මේ කෝපි කුඩු වලින් අපිට පුළුවන් අපේ ඇඟේ තියෙන මෙටබොලිසම් එක අප් කරගන්න. මෙටබොලිසම් එක අප් කර අපුනේ නැති වුනහම, මෙටබොලිසම් එක ස්ලෝ වුනහමත් අපේ බර අඩු කරන එක, අපේ ෆැට් එක බර්න් කරන එක මන්දගාමී වෙනවනේ. ඒක නවත්තන්න පුළුවන් මෙන්න මේ කෝපි කුඩු වලින්. ඒ වගේම සිනමන් කියන්නේ ගොඩාක් ලෙඩ රෝගවලට අපිට උදව් වෙන, ඒ ලෙඩ රෝග වළක්ව ගන්න උදව් වෙන දෙයක්. ඉතින් මේ දෙකේ සම්මිශ්‍රණයෙන් අපිට පුළුවන් අපේ මේ උදරය වටා තියෙන මේ දේ ඉක්මනින්ම දහනය කරගන්න. දැන් අපි අපේ සිනමන් කොෆි ඩ්‍රින්ක් එක හදාගෙන ඉවරයි. ඒකට මෙන්න මේ වගේ ලෙමන් පළුවක් මම එකතු කරගන්නවා. ඉතින් මේ ලෙමන් ගෙඩියකින් භාගයක් අරගෙන අපි ඒක එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් ලයිම් වුණත් පාවිච්චි කරන්න, දෙහි වුණත් පාවිච්චි කරන්න පුළුවන් මේකට. ටිකක් නිවෙන්න දීලා මෙන්න මේ වගේ ඔයාගේ ආසම කෝප්පෙට මේක එකතු කරගෙන ඔයාට පුළුවන් අපේ මේ ෆැට් බර්නින් නැචුරල් ෆැට් බර්නින් ඩ්‍රින්ක් එක ඔයාලගේ කෑම වෙලාවෙන් විනාඩි 45කට පස්සේ පානය කරන්න. නැත්නම් ඔයාලට පුළුවන් මේක කෑම ගන්න විනාඩි 45කට කලින් භාවිතා කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ලෙමන් ගෙඩියෙන් බාගේ මම මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති කලයක චේන්ජ් වෙනවා. ලෙමන් කියන්නේත් අපේ මේ උදරයේ තියෙන මේ දේ දහනය කරන්න ගොඩාක් උදව් වෙන දෙයක්. ඉතින් දැන් ඔයාලට තියෙන මේක බීලා බලන්න. සතියක් වගේ එක දිගට පානය කරලා බලන්න. දවසට එක පාරක් පානය කරත් හොඳටම ඇති. ඉතින් ට්‍රයි කරලා බලන්න. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති. ඉතින් අද වීඩියෝ එකටත් කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, කවිද ඩෑෂ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් හොඳ ඒ වගේම ඔයාලට ගොඩාක් වැදගත් වෙන ඩයට් එකට වැදගත් වෙන ඩයට් රෙසිපි එකක නැවත ඔයාලව හමු වෙන්නේ නම් ඉතින් මේ ඩ්‍රින්ක් එකේ පොඩි ඇඹුල් ගතියක් ඒ වගේම හරිම හොඳ සුවඳක්, රිෆ්‍රෙෂින් සුවඳක් වගේම ඔයාලට මේක බිව්වම හොඳ රිෆ්‍රෙෂින් ගතියකුත් ඇඟට දැනේවි. ඒ වගේම සතියක් ඇතුළත ඔයාලට වෙනසක් බලා ගන්නත් පුළුවන් වේවි. ඉතින් නැවතත් මේ වගේම ඩයට් රෙසිපි එකකින් ආලව හමු වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.